ප සමපාද ධර්මය බොහම සරලාකාරෙන් එවගේම පංචුපාදාන ස්කන්දේ ගනත් බොහම සරලාකාරෙන් කියාතුන්න ඩැ මංහිතන්නේ බොහෝ දෙනකුට පටිචි සපපාදය ගනත් පංචුපාදාන ස්කන්දේ ගනත් සාමාන්‍ය දෙැනීමක් ඇති කරගන්ට පුළුවන් සුලුදැනුමක් ඇතිකරගන්ට පුළුවන්. මේ ධර්ම ඥානය ධර්මඥානය ඒ වනට දැහම් දැනුම හරිවිදිහට තමන්තුල පිහිටන් නං ඒ ටුවමනා කරන මූලික දෙයක් තියෙනවා ඒදී තමයි සරණ ඒකි වේ තමම් බුදුරජාණන් වහන්සේ සරණ ගීපු බව මතක තිබීම ධර්මය සරණගී බව මතක තිබීම ශ්‍රාවක සංඝයා සරණගී බව ඒ මතකෙන් බැහැරවේ දැනුම තමන්ට ආඩම්බරකමක් සපයයි අන්නයට වඩා තමන්ට දැනුමත් තියනවා කියලා උඩගු සිතක් පහළ කල්ලදේ තමාත් දැන් යමක්කමක් දන්න කෙනෙක්ක කියලා තමන්ට හිතේ ඊටහා දෙයක් නෑ ඊටහා දෙයක් තමන්ට ලැබෙන්න්න නම් නිතරම තමන්ට සිහිවෙලා තියෙන් නෝනේ සරණ ඒකිවේ බුදුරජාණන් වහන්සේ සරණගිය බව ධර්මය සරණග බව ශ්‍රාවක සංගයා සරණගී බව සීලයක පිහිටි බව ඒ ඔය මෝලිකම සරණයි සීලිටයි කියන්නේ සූතාපත්ති අංග ධරමය හරියටම වැටහෙන්න ගත්තොත් පිහිටන්නේම ඒ සරනිමයි සෝවාං වෙච්ච කෙනෙකුට තියෙන ලක්සනේ මොකක්ද බුදුරජාණන් වහන්සේ කෙරෙයි සරණ පිහිටපු පැහැදීම සෙලවෙන්නේ ධර්මය කෙරෙහි සරණ පිහිටපු පැහැදීම සෙලවෙන්නේ ශ්‍රාවක සංග්‍යා කරෙහි සරණ නොසිල්වේ සීලය ආර කාන්ත බවට පත්්‍රිය එදකොටේ මුල සරණමයි ඉස්්තිරවෙන්නේ සරණ මනාකොට නොපිහිට දහම් කතාව කරගෙන ගියාම ඊට පස්සේ අපිට පේනවා කලක්ගියාට පස්සේ තමාත් කැමති දාම් කතාවට තමාත් කැමති ධර්මකතාව කියලා අන්න අයගෙන් ප්‍රසාධදිනා ගන්ඩ ඊටහා දෙයක් නෑ. ඒේ නිසා කාලයක් තිස්සේ මේ ධර්මය කියාදන නිසා අපට තේරුන්ගියා සරණ පීටීමේ දුරූලකමත්තියෙන බව. ඒ නිසා ඒ සරණීම් බැහැරවිට්ට විමුක්තියක් හයන ඒ විමුක්තිය කවදාවත් ලැබෙන සරණයේ මොනාකොට පිහිටියෝත් සරණත් සමග තවයිකක් හිටිනු කෙල්ලෙහි ගුණ එකවෙන් කරන්න බෑ සරණයි කෙලෙහි ගුණයි එකට තියෙන්නේ එදවට කාලයක් ගිහාම ධර්මය කියාදීපු දැනටත් බැනබනගිය ඒක ටේරුම තමයි සරනක් පිහිටලා නෑ කියික ති ඔයි කරුණු අපට පැහැදිලි වෙච්ච නිසා මේ සරණී වටනාකම ආස්්චර්ය සරන්න පිහිටන හැටි ඉස්සල්ල මංඟපට කියා දෙන්න දැන් අපි කියමු මෙහෙම තරහක් ඇතියනවා කෞරරි කනෙක් ඔබට මහා අසාධාරයක් කරනවා එහෙම ඔබට හිතනවා එතක ඔබට ඇතිවෙනවා මොකක්ද තරහ තරහ ඇතු වනම ඔ මතක් වෙන්න මොක්ද තරහ උපද්දවන්ඩ මුල්වෙච්ච පුද්ගලය එතකොට බේ තරහට මොකොද වෙන්නේ තරා පවතීද තරහ නැතු ඇයිද හරා පවතිනෝ ඔබට තරා හටගත්තු ගමන් ඔබ අඳුනගට්තුන් මේ මන්තුල තරහක් හටගත්තා එත කොට්ටම සිහිවෙෙන්ඩුවනේ අනේ මම සරණගිය භාග්‍යතුන් වහන්සේ කූපේ නිදහස්සූත්තමෙක් නොවේ භාග්‍යතුන් වහන්සේට මෙහම තරා අටගත්තේ නෑනේ එනම් උන්න වහන්සේමයි මට සරණ ඔන්න සරණ ඊජ පස්සීතන අය බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් වදාලාද ඒ ධර්මයෙන් මට කියාදුන්නත් මේ දවේශය ප්‍රහණය කරන්න මයි එනම් මේ ධර්මයත් මට සරනක් මේ ධර්මය ඇසිුරුණු සංගරත්නයත් රාගදේශ මෝහිෙන් නිදහසුුණ ඒනම් ශ්‍රාවක සංඝයාත් මට සරනක් මේ විදියට සරණ මෙනෙහි කරන්න ගත්තු දේශයාග හිතේ පිටන් නැතුව මොකදද පිහිටන්නේ සරණය හිත පිහිට නො. ඒකතම බුද්ධ දේශනා විතියන්න යම් මහනෙන යම් විටක. තතාගතයන් ව සේකරයිද. ඒට ඒ අවස්ථාවට ඔහුගේ සිතලේ රාගෙන් යට නොවේ. දේසිෙන් යට නොවේ. මොහෙෙන් යට නොවේ කියල. අපිගේ ලාමක අකුසල විතරක හටගන්නවා හිතේ ලාම අකුසල විතරක නී ච අදහස් මේ නොමගටගිය කෙලෙ සහිත චේතක හටගන්ටු බැරිද පුළුවන් හටගත්තු ගමන් සරණමනහි කරන්න ඕනේ කොමුොද අනේ මම සරණ ගිය භාග්‍යවතුන් වහන්සේට මේ ලාමක කෙ සටග ෑ නොවැ. ඒ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මයේ තිබෙන්නේ කෙලිස් සුපද්ධවීමක් නෙවෙේ කෙලිස් ප්‍රහාාණය කරන ධර්මයක් නොවෑ මම සරණ ගියේ ඒ ධර්මයේ හැසිරුන්නු ශ්‍රාවක සංගයා ඒ කෙලිස් ප්‍රහාණය කලා නොවෑ කියලා මෙනෙහි කරන්න ඕනේ එටගොටයා කොහෙද ඉන්නේ සණ සරණ එතකොටයාට අ කෙලෙස් වල හිත පිහිටන්නේ නැතුව කුමකද හිත පිහිටන්න ගන්නේ සරණේ ඒකට කියනවා චත්තං මහන්තං යතාා වස්සකාලේ වැස්සට කුඩේ හෙළවා කුඩේ නැතිකෙනට වැැස්ස වහින්නකොට එළිමානෙදී බරිත වෙලා යනවා අමිසාක් වැැස්සෙම් බේරිීල් ලක්නෑ කුඩේ ළඟ නැති එෙක්කිනාට වැස්ස වහන වෙලාට වැැස්සර තෙමිටෙමී විඳෝනවා මිසක් වැැස්ෙම් බේරිල් ලක්නෑ වැැස්සෙම් බේරෙන්ට නන් එයාලඟ තියෙන්න්න ඕන දේමකක්ද කුඩේ වැැස්සහි බැහි පින්දු එකක්ක දෙක එනකොටම වහිබිඳු යාමකොද කරන්නේ. කුඩේ ල ගන්නවා කුඩේ ඉහෙළගත්තා මොකද වෙන්නේ වැස් වැැස්සට තමන්ගේ ඇඟට වෙටින්නේ වැස්ස කුඩිං ආවරණය වෙලා. ඒසානි සංසූ දම්මෝ සුචින්නෝ ධර්මය අනුසස් මෙ අයි. නද්ගතින් ගච්චති ධම්මචාරී ධර්මය සිරෙන කෙනා දුගති යන්නේ. දැංගිලඟට පින්වත්න්නේ දං අපි ඒවගේ අපේ හිතේ කෙලෙස් ඊරසියා කරෝධ උඩගුකම්, භය මෙවැනි ලාමක මනෝ විතර්කයන් හිතේ හටගන්න ඇද. ඒ හටගන්න වාරයක් වාරයක් පාසා ඒ වැැස්ස වහින වහින හැම අවස්ථාවම ළඟ කුඩේ තිබ්බන කුඩේ හිලා නෙද්ද කුඩේ ඉහිල එදකොට වැැස්ස වහිනවන්න ඒ වගේ කෙලෙ සටගන්න හටගන්න අවස්ථාවයි එයා භාගවිතුන් වහන්සේගේ සරණ මෙනෙහිකළු ධර්මී සරණ මෙනෙහිකළු ස්්‍රාාවක සංගයයාගේ සරණ මෙනෙහි කළොත් ටික ටික යාගේ හිත මොකේද පහිටන් ගන්නේ සරණීම පිහිදෙනවා ඒ සරණ තුළ තමයි ධර්මී වැඩ කරන්නේ ඒ සරණ නොපීටන තාක්කල් ධර්මය දැනුමක් පමණයි දැනුමක් පමණයි දැනුමකින්යාට ඒ ධර්මයට යන්න බැෑ ඇ හේතුව තමන්තුල ශ්‍රාවකභාවේ පිහිටල්ලා නැති නිසා ඒකතියේ ව්‍යාපරණයක් වගේ ඇ තිට එහා දෙයක් ඒකට කරන්ට බෑ එති ඒ නිසා පිංවත්නී සරණී පිහිටා සිටීම කියන්නේ මහානු භාව දෙයක් දැන් අපි කව්ව ඒ සරණ මෙනෙහි කරන විදිිය එතකොට තමන්ගි හිතේ ලාම කකුසල් හටගනිත්්දේ සරන්න මෙහි කරනවා කල මංකිවන තමංගිතේ රාගයක් දවේශයක් මෝහයක් ආඩම්බරකමක් උඩගුකාමක් බයා ඇැතිගැනීමක් ඇතිවන තනී බුදුරජාණන් වහන්සට මේක නෑන කියල ඒ නැති කියල මෙිෙහි කිරීම අසත්‍යයද සත්‍යයත්ද සත්‍යය. එතුරේ ධර්මී අකුසල් ලාමක දේවල් නෑ කියන එක අසද්‍යයද්ද සත්‍යයද්ද සත්‍යයක් මාරක පලලාබී ශ්‍රාවක සංගරත්නය මෙවැනි අකුසල පිහිටන් නෑ කියන එක අසත්‍යයද්ද සත්‍යයද්ද සත්‍යයක් අන්නේ සත්‍යයානු භාවිදීන්නේ එදකොටේ ආකාරයට මෙනෙහි කරන්න දක්ස නොවෙනතා තෙමිතෙමි ඉඩතියන්නේ එතකොට දැන් අපි ගත්ත කොඳ කොඩේ ඇතිය නවා වහින වෙලාට කියනෝ ශකයේ කුඩිය ගෙදර තමන්ලගනෑ අර්බුදේ හටගත් වෙලාට තිසරණය නෑ අර්බුදී විතරයි එහෙම වෙනවාද නැදද රබුදේ හට ගත් ලට තිසරණීනෑ කුඩේනෑ වැැස්ස වහිනවෙලාට තෙත්ත බරිීතවෙලා ඇඳුනුටෙමාගෙන තමගි ඩාඩිය ගන්දයි ඇඳුනු යොක්කම එක ති විදෝ විඳෝ ඉඩතිී එතකොට ධර්මය මෙනෙහි කිරීමේ දක්ෂතාවේ කියන්නේ ඕකයි එතන තමයි මේක අත්තිවාරමක් අත්තිවාර්ම නැතුව ගෙවල් නෑ. තිය නිසා දැ සමහර අවස්ථාල්තියන මං අපිධර්මය කියන්න එක කිය කියනෙවතියනවා. අභිධර්මය කියන වහලේ වහලි ගහන් ිශ්සර වෙලා මොකද්දගහ ගණ්ඩෝනේ අත්තිවාර්ම හදාගණ්ඩෝන අත්තිවාරම හදාගත්තු කෙලා ටිකෙන්ටික ගේ හදනෝ ගේ හදාගත්වය කෙනා වහලේ ගහගන්නවා අමුතුය ගත් නෑ ගේෙයක් නැතුව වහලි ගැන කතා කොළොත් ගෙයක් නැති මනුස්සයකුට තහඩි බෙදුව වගේ. තහඩුටික පැත්තකතියේ හැබැයි තහඩුවලින් කළේුතුදේ එයාට සිද්ධ වෙන්නේ. අන්නේ එකයි එති මේකාර සමහාර අය දැනමෙන් උඩගු බවට පත්වනහම දැනු මාර්ගෙන අන්නහිට ගරහනවා සරණනෑ සරණ තියනකිනාට ඒක කරන්න බෑ භාගතුන්දහන්සගේ සරණ මෙැහි කරනකිෙනාට සරණ තියනවාන සරණ කානුභාවේ මංගවට කියන්න අනුරාධපුර රාජධානී පැවති ශමයේ එක්තර බ්‍රාක්්න පුත්‍රය හිටියා මොහුගේ නම සිරිනාග කැරල් නක්ටි පැදදේවා කැරැල්ල දිගටම ගෙනියන්ද මෙට සේනාවක් ඕෝනේ සේනාවක් පවත්තන්ඩන් ආදායමක් ඕෝනේ සේනාවට පඩි නැඩිග ව ආදායන්න එතුකොට මොහු කල්පනා කලා සයිත බ දක්ින ගිරි කියන ප්‍රදේශර දැඟයි කියන්නේ දක්ින ගිරි කියල කියන්නේ මංහිතන්නේ ගල්ගමෝ පැත්තේ තියෙනවා කඳුයාය ප්‍රදේශ තිබුණා ඒකාල හෙල ලෝලි කියල ගම බාල ඇති හෙළ ලෝලි කියන ගමේ තමයි අසෝකමාල කෙටිය දටඒ ගම මොනගමත්ද සැඩුල් ගමන් ඒ සැඩුල් ගමේ හිටියා බහුලා කියල සැඩලික් දැන් ඔය ගමට ආවා මේ බ්‍රාක්්මන පුත්‍රය තමන්ගේ පිරිසත් එක්ද ඒ ගමේ හිතිබුන්න මහා චෛත්‍යය කිව ගිහිල්ල බලාප මේ චහිතී බිඳිඳ තැනක් බැලවා මේ චෛත්‍ය බිඳින්ට කොනක් හොයාගන්ට නෑ ඊට පස්ස ෙහුව මේ ගමේ කවුද දන්න මේ විස්තරේ තිවා මේ චෛත්‍යට උපස්ථාන කරන සැඩුලෙක්කින්නව තිව බහුල කියලා එක්කං වරකිව්ව සැඩුල්ලව එක්කංගා ුව මේ චෛත්‍යේ බලාපං මටදැ මේ චෛත්‍යේ බිනිින් ටෝනේ. මේ චෛත්‍ය බිඳලමි වස්තුූ ගන්න ඕන්නන කිවා. සැඩු ලකිව්වා අනී ස්වාමීනිි තුන් ලෝට මග්‍ර වූ ශාස්තෘන් වහන්සේ මන් සරණ ගියා සේක මතක්ුණෙම කද. චෛතති බින්න බැකි ලන මේ කිවවෙේ. එක පාට මතක් වුණෙමකදද සරණ. තුන් ලෝටම ග්‍රරවූ ශාස්තෘන් වහන්සේ මන් සරණ ගියා මංගේ භාගවිතුන් වහන්සගේ උපාසකයක්. ඔන්න මතක්කෙච්චේක. ඒ නිසා මටනං ඔය වැඩේ කොරන්ට බෑ කියලකිව්වා දන්නවන්නේේද දඩුවන් දෙන්න බාමයාට එදගොට ඇහුවා තෝ ලෑසිද ල හිඳදුවගට උල හිදෝ ගට තුූ ලැක්සිද කෙැහවා එදකට මෙයාමකදකිීවේ මම භාගිතුන් වහන්සේ සරණගීපු උපාස කක්ෂස්වාමීනී කිව්වා එකට පිරිසට කිවේන ුල හිඳද පම්මේකි දැම් ල හිදුවන් අධ දෙෙක බැඳගන පිටි පස්සට එක්ක නයන ඇදගෙන ඇන්ට මයාකී කියනවා මම බුදුරජාණන් වහන්සේ සර ජීපපු කෙනෙක්. මට භාගිතුන් ව හන්සේ මැ සරන අන්න සරන්න උල්ල හින්දෙවා දඋල්ලහිඳද ල දැං බේදනා විින්ඳවිිඳ ඉන්නවා. එතකොට සිරිනාා ගැහුවා තවකවරුවන්න එදමි චයි් බිඳින්ඩ ක්‍රමේ දනිිකෙක් එතුොර මිනිස්සු ක්වා ස්වාමේණී ඔයි බහුලාගේ දරුව හද්දන කිනොක පුතාල ඕකුම් දන්ව වමක එක්කං වරකිව්වා දැම් පුතාල හදදිනත් කුද්දලගෙන ගෙනනාව චෛත්‍යලඟට දැන් කියනවා බලාපී තාතට වෙච්චදී තොපිට මේ නොවෙන්ට මේ චෛත්‍රයේ බිඳ පන්දැන් කිව්වා එදකොට මේ පුතාල හදදිනා කියනවා අනේස්වාමීණි අපි හදදිනාම භාගීතුන් වහන්සේ සරණ ගියා තාථ වලාසි උගන්ලද මංගහන් ඒේවෙලා තාත්ත පන්ිලි තුන දෙ තොප ියා සරග නෑ අපි හදදිනාම භාගවිතුන් වහන්සේ සරණ ගියා අපි බුදුරජාණන් වහන්සේගේ උපාසකයෝ කිවා අදුව කටින් පෙට වේද මිනිසුන්. ඉද කටින්පිට වෙේද මේවා න. බුදුරජාණන් වහන්සේගේ උපාසකයෝ කිව්වා. එතකොට ටැහුවා එතකොට තොපී කියන්නේ මේක බිඳිද බෑකිල. එතුොට කිව්වා තමනාසේ ඕන එකක් කරන්නට අපි බිදදිින ලැස්තිනැ කිවවා. ආන්න බලන්න ඔබේ පරපුරේ මුතුමිත්තන්ගේ ඉතිබිච්ච. ආත්ම අභිමාන නකුටද පෙන්දුද න එදකොට කිව්වා එහනම් මේකුත් උලතියා පන්කිව්වා තරා කටගන්නේ බය කටගන්නේ අඩාි වැල පෙන්නේ අපි බුදුරජාන් සාරණ ග උපහසකයවක යන්න ඔවල්ලට ඒ හදදිනා මුල තිබ්බ වැඩි වෙලාවක් ගේ නෑ සියලු දෙනාටම පේනවා ආකාසිංගිනෝ දිවවිරත අටක් දිවිරත අටක්ෙනවා අර උලතිප්පු ඇයගින් නැගෙටිුව දෙවිවරු. මාජනයාට පේනෝදැ දෙවරු එක එක්ෙනා අරගෙන දිවරතින් තියෙනවා එක්කන් ගා තුසිතට මහජනය කිව්වා ස්වාමීණී මේක නහර යන්නේ තමුන්නහන්සේ මේ සෑයබිඳින අදහස අත්තැර ගණට සිරිනාගත් බය වුණා ඒ පලාත අතැරයා අතරලට සහහි පැන්න නැනීර පැත්තට මහවෙලිගම් පැත්ත මහාවෙලේ ගඟ අයිනය තිබුණන ගමක්මී විටි කියලා මේ ගම මංකොල්ල කෑව ඒ ගමේ මිනිස්සු ධාතු චෛත්‍යයක් වැඳවැද හිටියා මේ විටි සෑය කියල මේ සෑය බින්දා බිඳල වස්තු අර්ගන සේනාවට පඩි දුන්න පඩි නඩි ගෙව්වා කොමරි මේ පුද්ගලයාගේ කැරල්ල සාර්ථක වුණ අුාධපුරේ රජෙක් හැටියට ටුන් පැළ ටි කාලෑ බඩේ රුජ්‍යාවක් හැදුුණා සනීපකරන්ට බැරි දැං රාජකීය වෛද්‍යවරු බෙහෙත් කරනවා බඩේ කැක්කම හුල්ලගන්ට බෑ සනීපවනෑ අමම්ම බඩ කපාගත්තා. එහෙමයි රජාමැරුණේ කෙලිම්ම නිරේගිය. එකම සෑය දෙවිදිියකට පුද්ගලයන් කටයුතු කළා. කොටසක් බුදුරජාණන් වහන්සේ සරණමිනෙහි කර කර හිටියා. කොටසක් අධික ලෝබයෙන් ඒ සරණ ගත වූ පාසකයන්වත් ගාතනය කරලා. බුදුරජාණන් වහන්සගේ ධාතු චෛත්්‍ය බිින්දා. ඒ පිරිස තාම නිරේ විඳෝනවා. අනිෙක් පිරිස සුගතියේමලාහට මගපල්ලබල ඇති දැක්කද වෙන්නස. එෙතකට මේ සරණ හරිවිදියට තේරුන්ගන්ට බැරිවීම අපට වෙච්ච සාපි මේ සාපේ අදයි හටගත්තු සාපයක් නොවේ මේක සෑහන කාලයක් තිසි හටගත්තු සාපයක්. මංවොට මේකට හුදාහරණක් කියන්න අපේ ගැමුණු මහ රජ්ජුරුවෝ ආක්‍රමණික එලාර පලවාහරින්ට දසමහා යෝධයන් සමග මහා සංග්‍රාමයක් කළ අලතින මේ සංග්‍රාමයේ දිනන්ට ඒ යෝධයන් සතු අපූරු හැකියාවක් තිබ්බා ඒ හැකියාවට කියනවා අගම්පො ශීල්පය කියලා ඒ හැකියාව මේ සිංහලයන් තුල උපත් ඉපදිච්ච ශීල් ප්‍රඥායක් ඒ දිගන් දිගට තිබන පරම්පරගාන එටී දහට කැරල්ලදී සුද්ධම් පරදින්ට හේතු වුණ ංගම්පර සිල්පේ සුද්ධමොකද කළේ මාශල්ලෝ කියලා යුධ නීිතියේ දැම්ම. ද ලක්ෂ ගනන් සෙන්නග මැරවා කුඹරු වතුපට සියල්ල ගිනි තිබ්බ. විනාශ කළ අද ලංකාවේ කවුරු තේවිස්තරයේ කතා කරන්නේ ශ්‍රීකම රාජහිංහ රජ්ජරුව ඇලේ පොළොක මාර්රయම ැරුවා කියියෝකිෙත් සුද්දංගි කතාව කිය යන. ුද්ද ඒ මතක් කොකර දුන ොපි ඕක ස ීකරපය කියල සිංහලය තමන්ගේ රජාට බැන්න බැනයන්වා සුද්ද කරපු හාානියයක් මත්තක නෑ එදකොට ඒකාලි සුද්ද බැලවා මේ ජාතිය මෙච්චර බල සම්පන්නේයයි දැක්කා අංකම් පොරශිල්පේ එක හේතුුවක් එක හේතුුවක් ඒ කාලයේ සුද්දු අංගම්පොනු ශිල්පීන් හො ොයා මැරුවා. ඒ සිිල්ප පරම්පරා හොය ොයා මැරුවා උගන්නන ගුරුල්ල හොය ොයා මැරුවා කුඩා දරුවාගේ සිට මැරුවා ඊ ශිල්පීන් වන්ද වෙලා ගිය දැන් කවුරුවවාත් දන්නේිනේ ඇත්ත ශිල්පීන් එබඳු ලෞකික ශාස්ත්‍රයක් අතුරධා වුණට පස්ස උපද වන්න ලේසි නැත්ත මේ ලෝතුරු මාර්ග නැතුනොත් උපදධවීම ලේසි වැඩද ලෝතුරු මාර්ග ආවේ කුමක් පිහිට කරගෙනද තිසරණයේ පහිට කරගෙනයි ඒ තිසරණ අපි බුද්ධන්සරනගචාම කෙල පටන්ගත්තා അැයි කෙලෝර ැනට සාරන මතගනෑ. ඇත්ද බොරුද පටග බදධන් සරනා ගච්චාන් කියල නමුත් තවසාන්ටනකට සටන්න නෑ තමන්ගේ කතාවක් කියන්නේ අල්න විදිර තමයි සරන්න අහිමි වුණේ එදකොට අහිමිවෙච්ච සරනක් නැවත පේටනවාගේන එක පරම්පරාවෙන් ඇවිල්ල නැති නිසා ඒ කාමාරුවකට. දධ සර ග්ාම කිය ඒක කාල ඇතිබුුණ දපී මටී බුදු පදන ර ොම නිසාරණ ඒවිදිටම සරණ නැති වෙලාගට පස්සේ මේ පිහිටේ නෑ ඒ නිසා නිතර නිතර සරණ මතක් වෙන ඉගනගන්න ක්‍රමය किසි ක න දන්නේ නෑ එහෙමයි අප සරණ හිමි වුණ හැබැයි කෝම හරි දැන් අපි ද සරණ හිමිකර ගන්න විදි ඔන්න දැන්දාන්නවා මේ විදියට සරණයේ මනහා කොට සිත පේටිියෝත් ඒ සරන්න පහිටපු කෙනාගේ හිතට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි හටගන්වා මගෞරුවයක් මකදද හටගන්නේ ඒග ගෞරවයින් භක්තිෙන් ඒ ධර්මය සේවනය කරට. අන්න එතකොටයි පිහිටන්නේ එතකොටයි පිහිටන්නේ. එවිදිටයි ධර්මය පිහිට ගණ්ඩ අපට තියෙන්නේ. ඉතින් පින්වන්නේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ සරණයේ පිහිටලා ඉගනගත යුතු සරණී පිටලා මෙනෙහි කළේුතු සරණයේ පිහිටල ගෞරවාදර දක්කමින් ඒ සරණ ලබාගතයුතු ධර්මයක්තමයි අපි මේ අහන්නේ අද මේ ඉගෙනගන්න මේ තුම් ධර්මය සඳහන් වෙන්නේ අංගුතර නිකායේ මේ දේශනාව නම ठන සූත්‍රය දේශනා නම කුමක්ද ානසූත්‍ර ठාන කියල කියන ඒකි සාමනය ගාරිතයේ කාරනාව විශේෂ කාරාව මේ දේශනාව අගුතර නිකායේ පස්ස නිපාතය සඳඟ වෙන්නේ. සැවත්වරදී බුදුරජාණන් වහන්සේ වදාළේ උන්හන්සේ වදාලා පංචිමානිි භික්කවේ ටානානි මනෙනි කාරණ පහක්තියනවා අබින්නම් පච්ච වෙක්කිිටබ්බං නිරන්තරයෙන් නුවනින් සිහි කළ යතුයි තර නෝනෙන් සීකලේතු කාරණ පහක්තියනවා එට්ටියයාවා පුරුෂේනවා ඉස්ත්‍රියයක් වේවා පුරුසියෙක් වේවා ගහට්ටේනවා පබ්බජිතනවා ගිහිියෙක්වේවා පැවිද්ධෙක්වේවා මේ කරුණු පහ නිතර නුවනින් කල්පනා කළ යුතුයකිනවා නිතර නෝනින් පනාා කළ තුයි කෙනවා කරනු කීයදද කරුණු පහක් පලවිනීත ජරාදම්මෝම හි මං ජරාජීර්ණ වෙන කෙනෙක් පලවනිග තන්න ගෙරවාම්. මම දිරායන ස්වභාවට අයචී කනෙ ජරන් අනටීතෝ ති මම ජරාවට පත්වී යන්න බව ඉක්මවාගිහි නෑ ඒ අටත ඉන්නේ ජරාවට පත්වන ස්වභාවට ජටත්වෙලා ඉන්න කියෙන කියන එකයි ඉක්වාගිහි නෑ කියන්නේ ස්ත්‍රියයක් වේවා පුරුසේක්වේවා ගිහියක් වේවා පැවිද්දික්වේවා මේ නිතර නිතර සීහිකර යුතුය කියනෝ. ඒ තමයි පළවෙනි එක. මම ජරාවට පත්තන කෙනෙ. මම ජරාව ඉක්මවා ගොහින් නෑ කියල මේ කාරණේ නිත්තර නිතර සහි කල්ල යුතු කියනු පළවෙනි එක. දෙවනක මම ලෙඩවෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙ දෙවිනි එක මොකදද ලෙඩෙවෙන ස්වභාවෙන් යුක්ත කනෙ ලෙඩෙවෙන ස්වභාවය ඉක්මවාගහිඉන්නේ එහනම් ඉන්නේ ලෙඩෙවෙන ස්භාවයට යටත්ව දෙෙඩවිෙන ස්වභාවී ඉක්ම ගහින්නේ මේකත් නිතර නිතර සහිකරන්න කිව්වා කියීද දෙකයි. මරණ දම්මෝමි මං මැරෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙ. තමන් අහඳුන ගන්නෙක වෙන්න මේ ඔය කියීනග ගති ය කියන දීවල්ලලින් තමන් හඳුනගන්න තියෙන්නේ. මං මැරෙන ස්වභාවයෙන් යුක්ත කනෙ. මරණං අනතීතෝති. මං මරණය ක්මවා ගේන්න එහනම් තමන් වාසය කරන්න මරණයට යටත්ව මේක ගිවේවා පැවිදිවේවා ඉතර මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට මනහි කරන්න කිව්වා දැන්කරුණු කියක්ු මෙමනහි කරන්න. තුන්නයි පලවිනියක ජරාවට පත්වන ස්වභාවය යුක්ත කෙනෙ එකඉක්වාගේ නෑ දෙක ලෙඩෙවෙන ස්වභාවෙන් යුක්ත කෙනෙක් ඒකක් මගල්ලත් නෑ තුන්න මැරෙන ස්වභාවෙන් යුක්ත කෙනෙක් ඒක් මගල්ලත් නෑ සතර සබබේහි මේ පියහි මනාපේහි මාමට ප්‍රියව් මනාපෝසියල්ලිම්ම නානාභාවිනා බව වෙන්වෙලායන්න සිද්දවින්න කෙනේ මට මං ආස කරන යමක් ඇද්ද මං ආස කරන යම් දෙයක් ඇද ඒවයි මටවෙංවෙන්න වෙනවා ඒවයි මට වෙංවෙන්න වෙනවා කියලා ගිහිවීවා පැවිදිවීවා ස්ත්‍රීවීවා පුරුසවීවා මෙෙනයි කරන්න කිව්වා කන්න මොකද්දී කියපු සතරනිිකාරණේ මට ප්‍රියමනාප මං ආසා කරන යමක් ඇත්්ද ඒනොත් මට වෙෙන් වෙන්න සිදු වෙනවා කියලා මෙනෙහි කරන්න කිව්වා මෙවා මෙනෙහි නොකිරීමෙන් තම යරපුුද හටගන්නේ. ඒළඟට බුදුරජාණන් වහන්සේ පස්සිලි කාරණය දේශනා කරනවා කම්මස්සකෝම්හි මගේ දේ හැටියට මට තියන්නේ මම සිතකය වචනයෙන් කියපු කරපු සිතපුුද්ද අස්සක කියන්නේ තමන් ගෙද කම්මස්සකෝමහි මගේදේ හැටට තිය මම සිත සිතපුවා වචනයෙන් කියපුවා කයින් කරපුවා කම්ම දායාද මගේ දෑවැද්ද කයි කම්ම යෝනි එයින් තමයි මගේ උපත්තිස්ථානය හැදන්නේ කම්ම බන්දු මගේ ඥාතියා එයා මගේ ඥාතියා කවද මා හිතනදී මගේ ඥාතිය කවද මාකාට පිට කළ වචන මගේ ඥාතියා කවද මගේ ක්‍රියාව නි කම්ම බන්දු බන්දු කිය නෑදෑය. කම්ම පටිසරනෝ මටතියෙන පිළිසරණ, මම හිතන විදිය. මටතියෙන පිළිසරණ මම කතා කරන දේ. මටතියෙන පිළිසරණ මම කරන ක්‍රියාව. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකන්වා. හොඳ හෝ නරගහෝ යම්කිසි ක්‍රියාවක්. යංකර්මයක් මොන්නසිංවවා වචනයෙන් වේවා කායිවේවා මම කරන්නෙද ඒක තමයි මගේ දායාදය මේ ස්ත්‍රීන් වවා පුරුෂයින් වවා ගිහිියෝේවා පැවිද්ධූ වවා නිත්තරමැනහි කරන්නකිව්වා මේ මෙනෙහි කරන්න කළ මේවා කිවේ කවුද අපි ශරන්න ගපු අපේ ශාස්තෘන් වහන්සේ මේක මෙනෙහි කරන්න කියපු හේතුව උන්වහස දේශනාගනවා. මහනිනිි මේ කුමන යහපතත් දැකලද මං මේ විදිරි මෙනේ කරන්න කියන්නේ කියල බුදුරජන් වහන්ස වදාලා මහනිනි මං මෙනෙහි කරන්න කියල කිව්වා බුදුරජන් වහන්ස වදාරන්නේ ජරාවට පත්වෙන කෙනෙක්මන්. ජරාව ස්වභාවයකොට ඉන්නෙ ජරට පත්වනගනද ජරාවතමයි මුණදිලතිෙන මගේ සරීරිතියෙන. ස්වභාමික ඉරනම. ඒක මම ඉක්නවාගල්ල නෑ කියලා මෙනෙහි කරන්න කියන්නේ කුමන යහපතා දැකලද කියනවා. අතිබික්කවේ සත්තානං යොබ්බන යොබ්බන මදෝ බහනනී සත්්‍රයන්ට යව්වන කාලෙට ඇති වෙනවා මොක ද යෞ්වන මදේ මදක මත්තම මත්්‍යයම කැනෙ වෙරී ඩෝ තරුණ කාලේ ඇති වෙනවාවෙරියක් ඔබට ඇතු වඋන්න ඇන්ට දැන් වයිතර හිල ඉටට තරුණ වෙරිය හටගත්ති නෑ හටගත්තා ැවහිදි ඇ හේතුව නා කියවුණ එදකොට දැන් ඉන්න කාල දැන් අපටවෙරහිදුුනාට අනි තරුණතරුණ ට வெறிද නද வெරිපිටන්නේ. ඇයි හේතුව දන්නේනෑ තමන් ජරාවට පත්වනවා තමන් ජරාව ඉක්මවාගිහිල්ලා නෑ කියල දන්නේ නෑ. මේක බයනකමවන් කියන්නයි. මේක තියනො අයිස්තනට. ඒ ඒන මදීන මත්තා. යම් මත්වීමකින් වෙරි වුණාද කායේන දුච්චරිතන් චරන්ති. කයින් දුෂ්චරිතී යෙදනවා. ඇහිේතු තමන්ට ලෙඩවෙල නේන? තමන් ෙ තම මු චරිතයේ දෙනවා වා චరిත චරత ్චන ෂ්චరిතයේ දෙනවා මනසා චරිත చරන්త මනසිං ෂ්චරිතයේ දනවා තරුණ වයසේ ගඩක් අය ෂ්චරිත නිසා සමරු ම తර ව සමහරගෑන් ලමයි ගප්සාකරගන්නවාද නැත්ද කරගන්නවානේද තමන් දැනගත්තන අනේම මහලිවිලා යන ධර්මතාවයකට අයිතියෙක්කනේ. මම මේක ක්වා කියල නෑ කියලා තමන්ට එබන්ඳු අනාගතයක් කෙනවා කියලා දනගන්න සංවරබෙනවා එයාටාර වෙරිය හිදෙනවා ඒකට බුදුරජන්නාස මෙක දේශනා කල්ලේ තරුණ වෛශස්තදය මොකක්වත් කල්පනා කරන පිස්වුවෙන් වගේ අර කාම පස්සේ දුවනවා. වයසිට ගියාට පස්සේ අනේ හපොයි මොකදදමි මට උනේ වයිසරගට පස්තිනනි ධර්මකතාවහන්න ලැබෙන්නේ. එදට වැරදිී ගොඩාක් තියෙනවා පොට්ටනිය. එදකොට දර්ම කතතා ැට තමට ඔට පොට් නි ලෙන නිකම්. තතුකොට මතක්න හා මගේ මේවා කෙරලා නොවෑ මගේ මේවා කෙරිලා නොවැෑ මේවා කෙරලා නොවෑ කියලා මතක් කෙනවා ඒ මතක්වෙනෙමොකු තම ැ තමන්ට මතක්කුුණේ නෑ තමන් නාකි වන්න බව තමන්ට මතක්වුුණේ නෑ ජරාවට ප්‍රචන ස්වභාවය තමන් ඉක්මගේ හිල්ල නෑැතිබව හැමති සයම් තිරියන් වෙලා ඉන්න පුල්ලන්ග හිතු. දැම් ලන්න දුරජන්සසි කුච්චර දෙදයක් අපට මොනතරං ආරස්සාාවක්ඒල තිේනද. දැම්මම තරනු වයිස ළමයින්ට අහ ලැබෙනවාද නෑ අහන් ලැබෙන් අර ජරා ෆෝන් වලින් ෆෝන්වල ති ජරාවමයි ෆේස් බක්වලෙන් තින ජරාවමයි ඔය ජරාවතුළ ජරාවෙන් ජරාවට පත්ති අසුච්චි වල්ලී බැහැගෙන වගේ කාව මඩගහුරුවේ ඉන්න කිෙනාට මේක මත්තිලා ඒකෙ මහස්වාදෙක වෙන කෙනාට කයින් දුෂ්චරිත යෙදීම වච්චනයෙන් දුෂ්චරරිත ඊළඟට කොටස බොනවා බීලහිම් විනාසේනවා. එහහි මද්‍රයිවලට ඇබ්බැහි වෙනවා ඒකින් විනාස වෙනවා එහහින් හොරකංවොලට ඇැ්බැහි වෙනවා ඒකින් විනාස වෙනවා මේ වැනි දේවල් වෙන්න එද. අන්තිමට පසු ධරම හරිට ය ඉග ගත්තට පස මකද වෙන්න. මහාවිස්සූපයකට මහා පසිතැවිල්දකට පත්තිනවා බයනක වඩය එක නෙමෙයි තමන්ට මේක කාටවත් කියාගන්ට බෑ ලැජයි නොව කියාගට බැවෙච්ච සංගිටිය ඊට පස්සමොකද වෙන්නේ හිතඇතුලෙන් තමන්ටම නින්දාාකර කර ඉන්නවා සුගතියක් හැයිද සුගතිය හදාගන්නට පුළලුවන් තිසරණයේ මනාකොට පිටිියෝද තිසරණයේ මනාකොට පිහිටගන්ට බැරි වුණොත් මංගබොට ඒකට පුංචි උපමාවක් කියන්න උපමවන්න මේ උදාහරණය මල්ලිකා දේවී අලතින මල්ලිකා දේවී මල්ලිකා දේවී එක්තර ආත්මයක තමන්ග ගෙදර උත්සවේකදී එල්ිවික් මැරිව්වා ගෙදර කක්්ටට පාටයකට සලකන්ට ඒ විපාග හැටට ආත්භ පන්සීය බෙලි කැපූම් කෑවා එතකොට එකට කියද ගුණ එකට පන්සීයයි එඩකොට ධර්මය තියෙනවා තිරිසන් සතිකුට කෑමවේලත් දුන්නත් කීගුණෙ එක විපාකද සියගුණේීා ඒ විපාග කියද එකට සීයයි. ධර්මයේ සඳහන් වෙනවා මනුස්්‍යයකුට කෑම වෙලා දුන්නු දහස් ගුණේක විපාක එතකොට ඒක් විපාග කියද එකට දාහාය. එතුව තිරිසං සති මැරුවොත් එකට පන්සීයයි. එතකොට තිරිසං සතෙක් මැරුවොත් එකට පන්සිීය නං මනුස්්‍යයකට කෑමත්නු තිෙක දා නං. මනුස්්‍යයක මවකුසේම ගාධනය වනොත් එකට කියද එකට පන්දායි පන්දස්වතාවක් මවකුසේ මැරනොය ඇ හේතු මවකුසේම පන්ධාසතාවක් මැරනවා දවසකට මේ ලෝකේ ගබසා කී ලක්ෂයයක් ක න කිළ දන්නවාද ලක්ස ගානක් දවසට මවකුසේ මැරෙනවා ලේසිදබනි සසර ගමන එදකොට යම් කෙනෙකුට මේ බුද්ධ වචනයහන්ට ලැබුණු අ බුදුරජාන් වහස වදාළ මහනිනීම මේක කියන්නේ මේ යහපත සල්ල කළා මොකදද තරුණ කාලෙ මේකුන්ට මතක නැති යනවා මොකදද මතක නැතිව යන්නේ. තම් මහල වෙන්න බව තමන් මහළු බව ඉක්මවා නැති බව ඒකෙ මේ වරදින්නේ කනවා දැම් බලන්න බුදු කෙනෙකුගේ කරුණාව මන තරං පැහැදිලි අර්ථවත් රැවටිල් නැති සැබෑ එකක් නේද ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ස්ත්‍රියක්වේවා පුරුසයක්වේවා ගිහිවේවා පැවදිවේවා. යංමකට මම ලෙඩවෙන්න මම ලෙඩවෙනසු භාවයට අහිති කෙනෙක් ලෙඩවෙන්න ගතිය මම ඉක්මවානෑ කියලමැනෙහි කරන්න කියන්නේ මක් නිසාද මොනර්ථය දැකලද මහනෙනමේ සත්වයන්ට තියෙනවා ෙ නොවී ඉන්න කොට අත්තිබික්වේ සත්තානං ආරෝග්‍ය ලෙඩ නොවී ඉන්නකොට ආරෝග්‍ය මදෝ ලෙඩ නොවී ඉන්නකට නිරෝගී වරිය ඒකටත්වෙර වෙනවා තමන් නීරෝගීව ඉන්නකොට ඒකින් තමන් මත්තිනවා මත්වෙනවා මත්තිෙනවා කියන්නේ දැම් බලන හිතල සාමාන්‍ය මනුස්්‍යයා වෙරියුණු යම බීලා ඩෝප් හැදනෝ ඒ මනුස්්‍යයාට ප්‍රකෘතිති ස්වභාවය තියෙනවාද නෑ සාමාන්‍ය ප්‍රකෘතිී දිරයාහට හිතන්න පුළුවන්ද බෑ ඒකට කියනො මත්වීම එදකොට නිරෝගී කමින් මත්තුනමත් එහෙමයි ඒකට මත් නොවීමට තමයි බුදුරජාණන් වහස වදාලෙ හිතන්න කියනවා මකදද ලෙඩෙවෙන්න ස්වභාවයට අයිති කනෙ තමන්ගැ නිතන්න කියනවා මම ලෙඩෙවෙන්න ස්වභාවයට අයිති කෙනෙ මම මේ කික්වා ගිල්ලා නෑ එදකට බුදුරජාන් වහන්ස වදාල මහනිනමේ මත්වීම නිසා මේ වෙරිය නිසා කායේන දුච්චරිතන් චරන්ති කයින් දුෂ්චරිතයේ හැසිරිති ඔන්න නිරෝගි කමටත් කරගන්නදී කරගන්නේ හානය වාචායේ දුච්චරිතංචරන්තිී වචනෙන් දුෂ්චරිතය හැසිරෙනවා මනසා දුච්චරිතචරන්තිී මනසින් දුෂ්චරතය ඇැසිරෙනවා. හැබැයි කියන මහනිනින් මේ ලිඩවෙනවා කෙළමයා හිතුවොත් ඒවිති කල්පනා කුළුත් යෝ ආරෝග ආරුග මදුම නිරෝගී කමගැෙන තියන ද යම්කි මති මක්. ස සබ් සූවා පහියති සම්පූර්ය එක නැතිෙනවා කියනවා. තනවා පනහෝත එහෙමනැත්තන් එක අඩු වෙලායනවා කියනවා. අ කොච්ච ලස්සන්ද උන්හන්සේ මනුෂ්්‍ය සන්තානී වැඩ කරන ආකාරය දැකලදද. ඊළංගට බුදුරජාණන් වහන්සේ වදාලා දඟුවේ දෙවනි කාරණ. තුංගනි කාරණයමකදද මරණය ස්වභාවේ කොට ඇති කෙනෙේ. මරණ ඉක්වාගල්ල නෑ කියල තමංව තමන්ගෙන කල්පනා කරන්න කියනවා ඇයි ඒ ම හිතන්න කියන්නේ එක අර්ථයක් තියෙනවාෙන එක ප්‍රෝජනයක් තියෙනෝකෙන ලොකු ප්‍රයෝජනය අත්තිබික්කවේ සත්තානන් ජීවිතේ ජීවිට මදෝ මේ සත්‍යයන්ට තියෙනවා ජීවත්වීම ගැන මත්වීම ජීවත්වීම ගැනත්වරරි මරිලා නැතිකගැ මත්තීම එදකට මොකදන්න ම මක දවසක් ම මතක හැටට ම දවසක්ක පත්තරයක වගේ මමද හැකි කෝච්චීයනොන මිනිස් මනිස් කෝච්චි වැඩට යනකොට මේ තරන්න කොල්ුවෙක් යි සමාහරවිට කාර්යාලවල්ලඉළඟට එහෙම පන්තිීවල්ල ඊළඟට සමාජවලර නිකං පිරිසව නිකං අර විනෝධ කරවඩ ජෝකරනයින් වනේද හිනස්සඩ එක මිනිස්සුතියේ ජෝට හිනාවවා ඔය වගේ මනුෂ්‍යි කිිටය තරුණ කොළුවෙක් කෝච්චී යන දනට కෝච්ී දොර එල්ලාර සාමා ස්ලෝකරගෙනන නවස්ථාවලදී පාරියන වයිසකා නිින්ඩා කරවා නා යෝ කියනවා. කිව්හමර පාරය අයමකද කරන්නේ හිටු සොට කියලා කෝච්చී පස්ස පන්නනවා. එතකට කෝචයන මිනිස්ස මොකද කරන්නේ. හක හක ගගා අරකට සාසුතු වේනවා. ති ඔහොම කරකර කොල්ඩු ගැටක් ගිය. යනකට මහිතැනමේ කැලනි පාලම ගාාවවිද වින්නැති මෙ එකක වඋුණේ. කෝමහරි ඒස්ටේෂ එකේ නවත්තලා ටිකක් එ කෝචය ස්පීට් කරන්න ලස්සර වෙලා මෙ එලිය බැහල බයසක සීය කනෙන් කැරමිටික යනකට නාක යෝ කිව සියදැං හැමිටිය උස්සගෙන ප්ඩනවා කෝච්චය පස්සේ. දෙම සියදයා බලාගෙන එල්මග සියයට ඇද කරකර යනකට අ කැලනිී පාලමේ තියෙනවා අර දෙපැත්ති තියෙනවා යකට දෙපැත්තේ ඒ වැදුනාා. දැක්කද තමම් මැරනවා කියලා මෙනෙහි නොවීම තමම් මැරනවා කියලා තමන්ට මතත් නොවීම තමම් මරණි ඉක්වාගිය කෙනෙක් කියලා තමන් ගැන නොදන සිටීම දැම් බලන්න බුදුරජන් වහන්සේ දේශනා කරනයේ ජීවිත මදේ නිසා මත්වීම නිසා තමන්ට මොකුවත්වෙන්නේ කියලා කායන දුච්චරිතංචරන්ති කයින් දුසිරිතයේ දෙනවා වාචායේ දුච්චරිතංචරන්ති වචනයෙන් දුච්චරිත යේදෙනවා මනසා දුච්චරිතංචරන්ති මනසිං දුෂ්චරිත යේදෙනවා ුදුරජාණන් වහන්ස වදාළ හැබැයි මහනනී යමෙක් මේ විදියට කරගන ගියෝ ම මරණ ස්වභාවයට පත්වන කෙනෙ ම මරණීක් මවාගිහිල්ල නෑ කියලා යෝ ජීවිතේ ජීවිත මදදෝ මේ ජීවිතය කරෙහි තියෙනවන්නං යම්ගෙසි මත්වීමක් සෝ සබබත සබස පහිියතියක සම්පූර්යෙන්ම ප්‍රහණය වෙනවා අනවා පන්නහ තිේ නැතන් ඒ ඩ වෙන. ඉදංකෝ බික්වේ අත්තවසම් පඩි සමාණිනේ මේ ප්‍රයෝජනී සල කළයි මේ විතර මැනී කරන්න කියන්නේ. දැම්බල මංකිවේක මේ ධර්ම ටිසරණය මනාකොට පිට නැතිකෙනන්න කිය මේ කාරි මේ මකන් ඒකට කියන්නේ. ්‍රීනනාත් මකයි කිය මේ කල්පනාවල් මෙ පුරදු කරන්න නරකයි කියෑ පංචි කාල් පොඩිය ఉන්ට කියයිද නැදද. ආනේකයි අන්ද බාල ලෝකෙ කියන්නේ. මේ අන්දබාල ලෝකෙට පාඩිකෝතම පොංචි කාලිම පුතේම කෙනෙක් අපි මෙහම කෙනෙක්ල බැරිවත් තේලමෑගේ කියල තාව කියන වැඩටව. අනෝ විකාර ඕකනොක හිට ප කියවා. ඒවිදියට තිසරණය කියනෙහි තන්න බැරිවිදිට මිනිසුන්ගේ ඔළුව තෝන්තුවෙලා ඉන්නේ මේ කාලී. මොකෙන්ද දෝන්තු වෙලා තියෙන්නේ උඩගුකමින් තෝන්තු වෙලා ොඩක් ලෙඩනැතු ඉ එක ගැන තෝන්තු වෙලා පොඩ්ඩක් කැවිදිට පනතියන එක ගැන තෝන්තුවකංින් නෙවල්ලු ඒ නිසා මේ ඇත්තකාරණ පැහැදිලිවෙන්න නමුත් බුදුෝජන් වහස කොච්චර බන ලස්සන්ට පැහැදිලි කරනවාද ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන්ගොන්න කරන්න තුනක් අපි ඒගෙන ගැත්තා හතරණියක වටමතකද ප්‍රියමනාපව යම යම්කිසි ප්‍රියමනාපෝදයක් ඇද මේ ප්‍රියමනාප න් මට வெංන්ට සිදුවෙනවා මංආස කරන පුද්ගලේ ඇදද මංආස කරන වස්තු අක් ඇදද මෙයින් මට වෙන්වෙන්ට සිදුවෙනවා කියල බෙනය කරන්න කියනවා. කියන මහනිෙනිි මේ ප්‍රයෝජනයක් සල් කලා මේක කියන්නේ කියනවා. මොකද ප්‍රයෝජනේ අත්තිභික්කවේ සත්තානම් පියහෙසු චන්දරාගෝ. මහනෙනිි ප්‍රිය වූ පුද්ගලයන් වස්තුූන් කරෙයි මනුස්්‍යයන්ගේ හිතේටයනවා ලොකු බැඳීමක්. ලොකු බැඳීමක් ලොකු ඇල්මක් ඒන රාගීන රට්තාා ඒ ඇල්මෙන්න් ඇලීගිය සත්වයෝ කායන දුච්චරිතංචරන්ති කයින් දුෂ්චරිත යේදෙනවා වාචාය දුච්චරිතංචරන්ති වචනින් දුෂ්චරිතයේදෙනවා මනසා දුච්චරිතංචරන්ති මේකට හොඳ ලස්සන ජාතක කතාවක් මට මතක් වුණා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලී හරි පුදුමය පින්වත්නීම මේ ශංසාහරී ස්වභාවේ එකට එකට පැටලිලා මේ පුද්ගලයන් ඉන්න ආකාරය බුදුරජන් වහන්සේ කාලේ එක්තර විවාහක කෙනෙක් ඒ සැමියෙක් බිවිඳට කරනු කියලා කෝම හරි පැවිද වුණ පැවිද වනාට හරිගිය නෑ බිරිඳ ආ්ඩ ආඩා පණිවිඩියවනු උ බැහි නැතුව මට බෑ කියලා අඩහඩා පාණිවිඩේ වනු ගෙදරවර නැත්තං ඉන්ඩා මාරවි කේක. එතකොට මකද වනේ අර භික්‍ෂුන් වහන්සේ තත් ටිකටික ආයමන් මතක් වුණ බිරිද ඊපස කාපන කල මටම මේක හර යන්නේ මටැන් හරි පීඩාව ඇයිදැ මතක් වෙලානෑ නිමකක් වත්මය කරට පීඩාව ඊට පස්ස කාල්පනා කලා සවර වරින්ට ආ හ ඟට ගේ ලෙකව මට මේ මාර කරන්න ම යනවා කියව යි ෙ හෙවවා ගේෙදරුන් හොඳ ට අසරන ලාජවා. අපි මේක බුදුරජන් වහ සිටම කියමමුකිව හේෙන. බුදුරජන්වාහසිගාවට ය යි කෙල්හෙව අනේ ස්වාමීණී පන්විඩේ වනවා හරි අසරන වෙලා කරගන්න දෙයන ඇතු ඉන්නජ. දැම්මයාට මේ මාරිකු පලබන්ඩ පිනැතියෙන කෙනෙක්. දැන් පැවවිදි ලඉන්න කෙනාට. දැම් බුදුරජන්වා සිදක් මේේකට දැන් වල්ල ක පපනවා. දැකලකවා භික්ෂුව විශාල හානයක් කරන්ට අයි යන්නේ කලින්ංආත්මි කරපු හානියගන දන්වද කෙලෙ ඇති අ්‍යස්වාමනි දන්න කලිංගාත්ම තමන්ට උලහිදිින්ට සිද්ධ වනාකිව උලහිදෝගල මැරෙන්ට සිද්ධ වනාකිව ඔය ඇත්තිනිිසා එති නැතු තමාන් නිරේද ගාකිව ඔය ගෑනී නිසාම එදකට භික්ෂු අතුලෙකු වනේ ස්වාමීනී අපි හරි ආසයි මේ කතාවාහන්ට මේ උන්නාසට වෙච්චදී කලින් ආත්ම එදඩකුව මහනිනී කලින්ආත්ම මෙයා උපන්නාකිව බර නැස බාරණසි තිබනාාකිව ඉල් මහේ මුස්සවයේ කියලා මේලාවක් ඒ ඉල්මහයේ මේලාවේ හඳ ඇති රාත්‍රයට මිනිස්සු මිනිස්සු ඇවිදිනවා විනෝදීින් සංචාරය කරනවා. ඒකාලේ මයා බොහම දුප්පත් කෙනෙක්කෙවවා. දිිල්ලිඳු මන්න්නු සේකවා. ඉතිං ඒ මේලාවේ විනෝදයි සංචාරයට ඇඳුන් දෙකත්තිබිලා මේක හේදුවකිවා හෝදල් ගානට රැලිහිටින්න්න මේ ස්තිරික කොල් තිබ්බකි. නෝන කිව්වා අනේ මට මේකඩං ඇඳගෙනයන්ට බෑ. කෙල්ල කිව්වා. වෙන මොකදවයට අදින්ට ආසා. කුසුම්බ කියල මල්වාර්ගය ඇත්තියනක රතුපාට මල්වාර්ග්‍යයන්. ඒ මල්වාර්ගින් දයිකොරාපු සුවඳහාමන රතුපාට රිද කිව මට අදීන්ට ඕනි. ම හරි ආසයි යනයේ ඒරෙද ඒ බස්තරයේ ඇඳගෙන එකක් කරට දාගෙන ඔයාගේ කර වැලඳගෙන මට පාරය අයවිදගෙනන්ට හරි ආස යනයේ කළකිවවා. කිව්වාහම මේ මනුසියාටත් මේ වචනට චෝමෝන හරයගේ තමයින්න හැකිව කොහොඳ බොලිමේක කරන්නේ. අපි දුප්පත් නුවේ අපට මේක කරගට බෑකිව්වා ඒහා දදු පත්තමයි මොකද බැරි කරන්න ඇයි මේ රජ්ජුරුවන්ගේ කුසුම්බ වනේ තියෙනවානේ මල් ඒවාර්ගනැවිල් ඩයිකරන්නට පුළුවන්න්නො මේ වස්තරකිව එතොටිකව සොඳුරී අපි කොහොමද කරන්නමක ඒ රජ්ජරුවන්ගේ කුසුම්බ මල් වයන රාක්ෂසාධීන් අධිගුරුහිත පොකුණක් වගේ අපි ලංවෙන්ට බැෑකකිවා කට බිනිඳකෙනවා ඒම කෝමද වෙන්නේ වීී වන්ඳ පුරෂයකුට අඳකාර රාත්‍රියෝ කරන්න බෑ ඒකිව මොකදදමි හෝරකං කොරගෙන වරෙන් කෙළමේ කියන්නේ වීරේ වන්ත පුරෂයකුට අන්ඳකාරයේ රාත්‍රර යෝග කරන්න බෑකිව දැන් අර රාග මත්තුුණ බලන්ඩ ප්‍රියවූදේ ගෙනියන තැන රාගෙ මත්තුනා මේට අන්දකාර රාත්‍රී පිටත්තුනාමයා මොකෙටදමේ යන්නේ අර නෝනගේ අදහස ෂ්ට කරම දැම් මෙයාටත් ආසාාවතිී නැර නොනකරපු කාරණයමකක්ද. නෝන කැමති රතුවාතාක් කැන්දගෙන රතුවාතත් පුොරෝග බිරිඳගේ ගෙලවෙල මේ ගෙල්ල බදාගෙන පාර ඇවිදින්ට. ඔන්න ආසාාව ඒක හිතේ අතර ගට බැරුවදැන්. කැල්ල ග වන්නනහරින යෙ අදගෙන පල කියල. බලන වැරදිච්ච තැන. ඊට පාස්ස මොකද වුණේ. දැම් මෙයා කිහිතීතියන්නේ මේ නිකාසාාව වසී වුණ වැැට බිඳගන්න ඇතුලට පැන්න. කුසුම්බ වගෙන. මුරකාරයන්ට මේ සද්ධය ඇහුුණ. ඇහිලා, එඒ කෑග හොර කොරේ කෙල කෑගෙ මෙයා බයවන දන්ඩල ස්තුන ද ගන්බ හු හොඳටම ගැහුව එතනම ගහලා එක්කන්ගිය පහුදා රජ්රුව වදේ නියම කළලා උලහිදූ පංකවා උලහින්දව්වාම හිස මුදුනේ කපුටික් වැහ්වා කපුට තුඩින් ඇහ උළුප නෝදැන් මෙට පනණතියනවා ඇැ පනට කියනවා අනේ මට උහි උල හිඳවීමෙන් ඇතිවේදනාවක් ැදද. යකට තුුඩුවගේ කියයන කපුටාගේ තුඩුවලින් මගේ ඇසවලුපපනය වේදනා කැද මේකට මට දුකක්නෑකිවවා. මටදුක්ක අප හාමිනෙට ට්‍රික්ක ඒ හාමිනේ රතු වස්ත්‍රයක් කැඳගෙන පොරවාගෙන මගේ ගෙල වැළදාාගෙන පාරි ඇවිදිනවාකිව්වා මට ඒක නැති වුුණා මට ඒක නැතිුණ කියල බිරිඳගෙන රාගෙෙන්ම මැරිලා නිරේගිය රාගසිතේමරනම් නිරේයන්නේ. නිරේගිය කිව බුදුරජන් වහන්සසි වදාළ මහණෙනි එදා ඒ නිරේගියකිනාතමකු දැම්මේ භික්ෂුව. ඒ බිරිද මයිෝය කිව්ව කොහොමද ගැට ගෙල්ලියන ැටි එකම ජෝඩුව. ඒ බරිඳමයි ෝය. මොකද හේතුව ප්‍රියමනාපූදයින් වෙෙන්ගවෙන්ට් බැරිකම. බලන්න ධර්මය මැනි කරගන්න ධර්මෙන් උගන්න එතකොට මොනතරං විශ්මින්ත ශිල්පයක්ද. මේක තර ආශ්චාර අත්බූත ශිල්පයක් මේ ලෝකධාත්වයේ කිසිම ශාස්ත්‍රයක නෑ මේ ශිල්පය මොකක්ද සතරාපායෙන් ගොඩලන ශල්පය. ආශ්චරය ශිල්පයක්. කියන මහනි නිමේම හිතුවනං. මේ විදියට ප්‍රියවූ දෙයින් මට වෙෙන්වෙන්න සිදුවෙනවා කියලා. මෙනහි කලානන්මයා එක්කො සම්පූර්ණය මේ හිත ඒ ප්‍රියවෝදේකරේ තියන බැරීම නැතිවෙනවා. ඒම නැත්තන්ගේක මුල්දු වෙනවා. තුනී වෙනවා. මානිෙන්නේ මේ අර්ථයේ දැකලෑමම ගී අයටයි පැවිදියටයි කියන්නේ. මේක මෙන කරන්න කියෙල්ලා මේවා මෙමනවි කරගන්න බැරි අය. මරණයට පත්වෙලා කී දෙන ප්‍රේතල යෝනියේ පිදිලා ප්‍රේති වෙලා පරේති වෙලා ගේ මුළුවල ඇදද. සත්තු වෙලා කොච්චර ඇදදගේ වටි කැර රකි. බල්ලු බලාවිලා ගෙදෙට කොච්චර එනවා ඇද. සමන්ගේ ඥාති අවිට හොයන්න පුළුවන්ද ඔයාගඩබෑ. එච්චර අන්දකාරයි යථාර්ථය බුදුගනින් තමයි අඳුර වෙනවිද මේක මතු කල්ල දෙන්නේ. ඊට විපෙන් වන්නේ දැඟ අපි කරුණු කිය කිවද සතරයි. පස්වනිි කාරණාව බුදුරජාණන් වහන්ස වදාල මහානිනි මෙනහි කරන්න කිව්වා තමන්ගේදේ හැටියට තමන්ට තියෙන්නේ තමංෂිතනදේ තමං කටිං කියාපු වච්චන තමන් කයින් කරපුදේ තමයි තමන්ගේදේ හැටියට තමන්ට තියන්නේ ඒළඟටකුව මේක තමයිකුව තමන්ගේ දායාදය එනම් අපි පස්සිංගින දායාදය මොකදද අපි ෂිතන රටාව අපි පස්සිංන දායාදී තමයි අපි වචන කියපු වචචන අපේ පස්සිංගන දායාදී තමයි අපි කයිං කරපු ක්‍රියාව දැම්බලන බින්වත්න මංගවට මතක් කළ සරණ මෙෙනහි කරනන්න ඒ ආශ්චර් ඉක්‍රමී මකදදේ තමන්ගේ යන් දුරුවල කමක් ඇතියෙනවාද එ තමන්ගෙන තමන්ද අවධන ගෙන්න්න ඕනේ එදක සරණ මනාකට පිටටන තමන් අපි තමන්ගේ ගෙදර තරහ කටගන් වගේලා සුළු දේට අනේ තරහා භාගතුන් වන්සට නෑනේ අන මේ තරහන් ඇති කරන දෙයක් නෙ මේ ධර්මී කියල සරණ ඒ බුදුරජාණන් වන්සගේ සරණ මටහුතුම් මේ තරහා ප්‍රාණය කරන දම්සරණනයේ මට උතුම් ඒ ශ්‍රාක සංගත්නයේ සරණයේ මටහඋතුම්ගේේ මෙැනයි කරනකට තමන්ගේ මනසිරජවෙෙන් නැද්ද සිතරජුවෙනු සිතරජුවෙනකොට වචනය සංගර වෙනු සිතරිජුවනකට වචනයේ සංගර වෙනවා කයාතරං සංවරයනවා කයේ වචනීතියන වක්්‍රගතිය නැතු යනවා. නැතැ තියෙන හිතේ වක්්‍ර ගතිය ඒකන කායිටක වචනට බෝවෙන්නේ මොකදදී වක්‍රගතිය එකක් හිතනවා තවේකක් හිතනවා තවයකක් හිතනවා කෙලින්නේ හිත. එදකොට වචනත් කෙලින්නේ එකක් හිතනවා එකක් කරනවා ආය වෙන එකක් කියනවා ක්‍රියාවත් එහෙමයි. එතකොට තිසරණී මනාකොට පිහිටා සිටිනව නං එයාගේ සිත කෙල්ලික් වෙනවා. එයාගේ වචනය රජ වචන රජීරවා කියනම ගත්ද වචනේ සීලවන්ත වනවාකයි. වචන රජ ඒ කියැන බොරු කියනෑ කියේලා කියන්නේ හිස් වචන පරසෝචන කිය නෑ කියන. වචන කෙල්ලිං වෙනවා. ආයික ක්‍රියාව කෙල්ලි වෙනවා යා චරිතය රකිෙනවා කියන එකයි. එදකොට මේ වගේ වෙනවා තිිසරණය මනාකොට මෙැනේ කර කරේට යෝත්. ඇබ ඒකට ගොඩා කුපකාරෙනවා මේ තමන් ද්‍රැස් කරන්නා වූ කරම තමන් නේද ගෙනියන්නේ තමන් නේද තමන්ගේ කුඹර තුං අයුරකින් වගා කරගන්නේ සිටෙන් වගා කරනවා. වචචනය වගා කරනවා කයින් වගා කරනවා කාට දස්වැන්න හිමි ගොවියාටයි ඒ වගාව කල යම් ගොවියෙක් ඇදද ඒ ගොවියාටයි අස්වන්න මේවිදියට තමයි මේක යන්නේ එතට බුදුරජාණන් වහන්සේ වදාලා බානන මේ යම් කරර්මය ක්‍රශක කරන මේක තමයි උ්පතිස්ථන ඒ අපි උපද තීරණය වෙන්නේ මෙතන්නේ. එදකොට බලන්නේ බුදුරජාන්ා ධර්මී කොච්චර පැදිලිද කියලා. අපි අනේ අපට අස්වාල්දයේ වේවා අස්වාල්දිය නොවේවා අපට අරකල් ලබෙන්ට, මේක ලැබෙන්ට, අරක ලබෙන්ටේ එපා මේක ලැබෙන්ටටිපාකගේ අපි මෙැනහි කරනවා කියමු. එම මෙනහි කරනට හරියන්න. ඇඒ තුව. වෙන්නේ අපි කියපු කරපු දේට අනු රූප වගද. එකට අනුරූපෝදයක් වෙන්නේ. ඇති ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්නුවනේ දට තේරුම් ගන්නු දැ බල අනුරූපදී ස්තමන්ගේ ක්‍රියාව රිජුවීම ගැන හරි ලස්සන සිත පහදන දෙයක් අපගේ සාරි පුත්්‍ර මහරතන්වාස ගැන පති කීවන්ටලබුණ සාරිපුත්්‍ර මහරාතන් වන්සේ වැඩසිකේ කාලයේ රජගහනුවර මහිතන් වේලුවනේ දායක පිරිසක් උපාසකොරු කැවුන් ගෙනල්ල පූජ කළ කුදට සංගයා කැවුන් වැල්ලඳුව කැවුන් ඉතුර වුණ වාම තු ච්ච වනුත්ති මේ කත් පූජ කරවා කියලා ඒක ටේමිනිස්සු පූජකරල ගිය. එතුට සංගයා කල්පනා කළ කතා වුණා මේ උදේ පිටතර වැඩියී ස්වාමින් නාාසල ඉන්වා උන්වහන්සේලාට වැඩියොත් උන්නාන්සිලායාට වළ දන්න දෙමූ කියලා තිබ්බ. සාමා්‍යින් විකාලේට යඩ මකුත් තියන් නෑන තිේනිසා ාසල වඩින පාටන්න එටප සංගයා හිතුව ආයමත්්‍යයේ තියෙන කැවුන්ටික බෙදන්ට සාරිපුත්ත මාරාතන් වහන්සිට දුන්න කැව්. උන්නාසත් වැලඳුව. අනි වනදල ටිකවෙලාවකින් අර වඩි නෑ කියල හිතපු සංඝයා වැඩිය. වඩියම්පසි සාරිපුත්්‍ර මහනාන්තන් වහන්සේ උන්න්නහසකි තියෙන නිහිතමානී ගුණේ නිසා. උන්නා වදාලා අපි බහන්සෙල්ල වඩි කෙළ හිසිතුක වඩි නැතිවයි කියලා හිතලා අපි වෙළඳුව මේ වැඩි පෘති බිච්ච කැවම්කිව. එතගොට සාරිපෘද්‍යයන් වහන්සේගේ ශිෂ්ෂ භික්ෂතුවක් කියෙනනවා ස්වාමීනී ප්‍රනීතදයට ආසා නැත්ති කවද. කියල කෙලෙස් සහිත කතාවක් කිව්වා. ප්‍රනීතද ආසා නැත්තිෙ කවුද කියලා සාරිපපුත්ත රහතන් වහන්සේ ධිෂ්ඨාන කළලා පිරිවන් පානාතුරු කැවන්ගල දන්නේ කිය බලන්නම අතහැරීම අපි මේමීච කරනද මේ හොයි ලගේ ാයිහ ලගන්න බලන්න මේ අතහැරීම කියන එක ති සංගයා හරි සංවගයට පත් වනේ සිද්ධත්തක බුදුරජාණන් වහන්සේට මේ කාරණ දැනම්තුන්නා. බුදුරජාණන් වහන්සේ වදලා ඒ සාරිපුත්තක හැටි නොව. ඒම තමයි සාරිපුත්ත කිව්ව. කලින්ආත්මි තුහම තමයි කිව්වා ආය අත්තරපුදයක් ගන්න නෑකේවා. එතු බුදුරජ භික්‍ෂුන්ේ ලැව ස්වාමීණි කලිංාත්මි මකදහිමුණි මහනිනිි කලින් ආත්මික බෝධි සත්වයෝ විෂවෛද්‍යවරයෙක් වෙලා හිටියා ඒ විසවෛද වෙලා හිටියේ කාලයේ එක් තරා දරුණු විසතියන නාගේෙක් මනුස්සයකුට දස්්ට කළා දස්්ට කලා කියයන්නේ දස්්ට කරහම විසමුදාහැරිය ඒ තමන්ගේ මොකයිෙන් විසමුදා හැරිය සීසුන් නැතිව සහිමූර්ජාවෙච්ච ලෙඩාවාර්ගනර විසවෛදරය ඇළඟට ගියා. විසවෛදරය ඇහ්වා මේ ලෙඩාට ප්‍රතිකරම දෙකක් තියෙනවා. එක් දස්ට කොරාපු නාගයා ලවාම මුදාහල විස ආය උරාගණ්ඩ කියන එක ආය කටට ගන්න කියන එක දෙක එහෙම නොකට බෙහෙත් කරන එක බලා කැමති මොකදග ඇ්වා ට කිව්වා විදුමහත්‍රයෝ අර සර්පයාව ගන්නලා ඕකා ලවාම මේ විසාපව අදවන් තෝනයකිව හොදා කියල විසවෛද්‍යවරයා මතුරන් පටන් ගැත්තා මත්න තර විසගෝර නාග්‍ය ආවා ආට් පස් ඇව්වා වෙද මහත්‍ය හව්වා තෝනේද මේ දෂ්ට කල්ල මේ වි මුදාහරී මේ කගයගට කියලහවා ඕ මන්ටමකිවා ආය විස ගංකටට මුදාහල විස කට හපව ගණින් කිව්ව මං අතහැරපුද් දෙයක් ගන්න නෑ කිව්ව. නාගයා. ඒරවාදිකව දෙවිනි වතාවටත් කියන්න මේ ගනිින්තු අතහරපු විසායි කටට කිවවා මං අතහරපුදයක්ක්කායි කටට ගන්නෑ කිව්වා. තුගනි වතාවෙත් කිව්වා මං ආය ගන්නය කිවවා. එහෙමද කියලා විදම එහන ත ගින්නට පයින්ඩ ෑස්විය කිවවා. කියෙල ගිනි ගොඩක් ගැ්වා ගහල පේනවා දැන් ලාපී දැම්මේ ගින්න ගිනිය ලවා. දැන්ගංකිව මේ අතර පිවිස කටට බංගාය කිවවා. එනම් පැනපි ගින්නට ඕමන් ගින්නට පයිනකවා. කියලා නාගයා ගියා ගින්නට යනක දි මහත්ත ැ නැටින් ඇදළ ගත්ත නාගයා හරංකව පුතේ උඹ මහහා අත්බූත සතක්කිවවා. ගැ ප ති යි දස්ට ර පා කියලන දහස්කළ බුදුරජන්නාාසි වදාලා ඉදා විද මහය මම එදා නාගව සාරි පත්. කොච්ච රාශචරයේද රජුබව ්‍රජුබව දැම් මිනිස්ස කොහ හතර පහට නැක හතරට පහට ඇරච් පෙන්ද න දම කාලන්නේ. රජු බව කියනෙක කාහල කනේ. ච්ච ලස්සනදේ චරිත එදකොට බලන්න මේ කර්මය මනාකොට මෙනහි කරන කියෙනා මට මෙම වන්නවා මේ කර්මය නේද මන මේ සිද්ධ වෙන්නේ ක කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාල යම් මනුන්ස්සේකොට තියෙනද යම් කයින් දුසිරිතයේදී සිීමක් කයින්යා දුෘෂ්චරිතය එදමෙන්වා වචනින් දෂ්චරිතය එතිමෙන්ෙන්වා සිටින් දු ්චරිතය දම ගන්නවා යදෙමෙන් ඉන්න ෙක් මෙැහි කරනවා ම කරමය තමයි යාද කරගෙන වාසේ කරන්නේ මම කියන කරන හිතන දේවල්තමය මටම මංගින අන්න තියෙන්නේ කේක මෙයනම හිතගෙති ඉන්නකට මොද ට වෙන්නන්නේ බයිතින්න ඇද එ මොකද කරන්න බුද්ධ දේශනාව තියෙනවා යම් දුෂ්චරිතයක් කැද්දේශ සම්පූර්ණිම ප්‍රහාණි වෙනවා. එහෙමනැත්තයි ඒක තුනී වෙනවා. හැබැ මේ ක්‍රමින් විතර බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රරමින් විතරයි මේක වෙන්නේ සාමාන්‍ය මිනිස්සු නිකං අර ඉමෝෂනල් වෙලා සංවේ දිවෙලා බොරුවට ආ මනං කරන්නය කියල හිතාගෙන්න්න නමුත් ආස්වාදයේ මෙනෙහි කරන්නගං ඇදිලයනවා ඒගෙන් ගැල්ලවෙෙන්ට බෑ ආස්වාදේමනැහි කිරීම නැතිවෙන්නේෙන් මේ කරුණු පහින් මේ කරුණුපා මනකොට මෙනෙහිකරුත් ගීහික්ේවා ගියක්වල තිෙරන්නේ ගිහි එක්ේවා පැවිත් දෙක්වා ඒෙනට එක් සම්පණි ප්‍රහට වෙනවාකි ව්වා ඒ ව නැත්ත අඩු වෙනවාකි ව්වා කරුණු පහ මතකද මකදද පළවිනියක මම ජරාවට පත්වන ස්වභාවයට අයිති මයකක්වාන්නේ දෙක? මම ලෙඩිවෙෙන ස්වභාවයට අයිති මංයකි ඉක්මානය තුන මං මැරණ ස්වභාවට අයිති මංඒක ඉක්වානෑ හතර මං ආශකරන මං ආදරේ කරන යමෙක් යම් දෙයක් ඇදද ඒ සෑමදීම මට වෙෙන්විෙන්ඩ වෙනවා. පහ මං සිටිංකයින් වච්චනෙන් යම් ක්‍රියාවක් කරනුවාද ඒක තමයි මගේ දී ගත මගේ දායාදය ඒගතමැ මට උපදන්න තියෙන ක්‍රමයි ඒගතැමෑ මගේ පෙළි සරණ ඒක මං අරන් යනවා කියල බෙනය කිරීම බුදුරජාණන් වහන්සේ වදාලා ඉිිලට හඩී ලස්සන දෙයක් වදාලා මේ කරුණු පහිම්ම උන්නාස දේශනාා කරනවා නිවන්මගේ විෘතුකර කිෙවවා මේ පහිම්ම කොහොමදේ සකෝසෝ භික්කවේ අරිය සාවකෝ ඉතිි පටි සංචික්කති මහණනී ඒ ආර්ය ශත්‍රාවකයා මෙහිමයි ඉබෙනේ කරන්නේ නොකෝ ව නොකෝ වහංචේවයකෝ ජරාදම්මෝ ජරානතිතු මේ වයිසට යෑම එ ජරාවට පත්වෙන ස්වභාවයට අයිති බව හුදෙක් මටවිත රත්්තියනය එකක් නෙමේ ජරාවට පත්තින ස්වභාවය මටවිතරත්තියනය එකක් නෙමයි ජරාව ඉක්වා නැති බව මටවිතරත්වයනය එකක් නෙමෙන් යාවතා සත්තා නංගාගති ගත චුත්ති උපපත්ති යම්තාක්ම සත්වයෝ මෙලුවට එනවාද ඒියලූ සත්තුවයෝ ජන්නවාද එනවාද උපදි දවාද එහනම් මෙහෙ උපන්නත් මේ ස්වභාවේ මෙම මයි. ඇමෙරිකාවේ උපන්න සුදු හමක්ඇතු ඉංගිරිසි කතා කරගන ඒත් මෙම මයි එංගලන්තේ උපන්නත් මෙහෙමමයි ප්‍රාන්සේ උපන්නත් මෙහෙම මයි ඒනං කවදාවත් මේ උපන්න සත්වයාගේ ඇන්ගේ වර්ණය වෙනස් වුනා කියලා. කතා කරන බාසා වෙනස්වුනා කියලා. ඔ ගඳින්න පලන දේ වෙනස් වුනා කියලා. මේර නම වෙනස් නෑ. මේකේ විදියමයි. මේ විදියට කල්පනා කරනකට මොකද වෙන්නන්නේ වෙනත් තැනකයායට උපතින තියෙන ආවාටමකද වෙන්නේ. ඒක නැතුව යනවා. අිකුම සාමාන්‍ය රටේ කෙනෙකට වන්න සාමාන සුද නි හි ුද ලස්සන ව. ැයි වගේ ද අපට වඩ හැබෑව කියන්න නැත ලස්නයිමගේ පේන වනට හිතෙන්ට බැරිදන ඊළගට සුදදෙන්ට සුද්ධයක්ක් ෙන්ට ඉංගරිසි කතා කරන්න හිතෙන් බැරිද තමන්ග හිතට ආසාාවක් ඇ පුල්ව අප පුරදදු කොල්ල තිීන ඒ වගේ හිත නීච කල්ලා ඇතිෙන්ට පුල්ුවක් හැබැයි මේ ධර්මයමැන කරන්නකොටේ යම් ආසාාවක් ඇද ඒ ඔක්කොම නැතුයනවා ඇයි හැම උපත්තකම මේ ඉරණම තියෙනවානේ. තින් දේශනා කරනවා සබ්බේ සත්තා ජරාදම්මා ජර අන්නතීතා සීලු සත්‍යෝ වයිසටයෑම ස්වභාවය කොටක නෙක ඉක්වා ගීල නෑ. තස්සතාන් ටානං අබින්නම් පච්චවෙෙක්කතු ඔවු ඒ කාරණෙ නිරන්තරේ මෙනේ කරනවා නං මෙිනි ලස්සනෝච නැතියෙනවා. මගගෝ සංජායති නිවන් මග උපදී. බලදම බුද්ජන්ාසි කොච්චරම උන්න්නහන්සගේ ධර්මය වචිනයක් කැලප ස් පිල්ල කැළපිල්ලක් හෙමේ වෙයිද. නිවන් මග උපදී කියනුව මේක හරිවිදිර මෙැනෙ කළාන. සෝ තම් මගගං ආසේවති. ඔව්වේ ර් මාර්ගය නිතර පුරුදු කරයි. භාවේතිී. ඒක නැවත නෙවත කරයි බෞලීකරෝති බවල වසයෙන් කරයි. තස්සතම්මක්ගන් ආසේවතු භාවේතු බෞලී කරෝතු. ඔව්වයේ මාර්ග නිතර නිිතර පුරුදු පූුණු කරද්දී. සංයෝජනා ප්‍රහයියන්තිී තමන් මේ ලෝකට බැදිිලතිීන බන්ධන ගෙවීයයි. ප්‍රහණය වීයයි. අනුසියා ව්‍යන්තී හෝන්තිී සිටේ අභ්‍යන්තරයේ තියනොනං වැඩ කර කෙලෙස්. තිවී බල මේ පුද්දුම ලස්සන කතාවක් මේ කියන්නේ එතන මේක අපේ කතාවක්ද අපේ ශාස්තෘන් වහන්සගේ කතාවක්ද ශාස්තෘන් වහන්සගේ කතාවක් ශාස්තෘන් වහන්සේ කතාවක් මේක බුදු කෙනෙක් ප්‍රකාශ කරන්නේ මොකදද මේ ජරාවට පත්වෙනවා කියන එක හරියට අල ගත්තොත් ඒ යථාර්ථය එක අතාාර්ථයන්නේ මද ලෝක තියන යතාාස්වභාවවා ඒක ජාතිීකට ජම්මයකට කොලේකට භාෂාවකට වෙනත් එෙනකට ඒක වෙනස් වෙලා නෑ ඊළඟට බුදුරජාණන් වහන්ේ දේශනා කරන මහවෙෙනි ඒ ආර්ය ස්ත්‍රාවකයක් මෙනය කරනවා කියනවා නකෝ අහංශේකෝ ව්‍යාදි දම්මු ම විතරන් ලෙඩි වෙන්න සුභාවියිතය කෙනෙක් නෙමයි ඒක මටවිතට කදාලෙකක් නෙමේ ඒ ව්‍යාදිීයට යටත්ව සිටීම එක රෝග පීඩාවලට යතන්ත සිටිම මටවිතර කදාලි කන්න මේ මේ ලෝකේ යම්තා සත්්‍රයෝ උපදීද චත්තවේද ආයඋපදේද සියලූම සත්වයන්ට පොද්දු එකක් කියනවා පොද්දු එකක් කියනවා ඔබ දැක්කද මේ පසුවිදසල මේ ලෝක නායකෙක් නැතිවුණ පෙෙල් ක්‍රස්සෝ රුණ ලකින්තුර දැකදගේ හරි හැන් සම්න්න දැක් දැ මැරරි කාල රූපේ ඒකට මොකද වුණේ දැකදක නැතිවෙලා නැතිවෙලා දීරලා දේරලා ඇවිද ගඩ බෙරුව එතකොට යමක් යම් කාලික පෙරුණුනාද ඒක ලකුණනක් වත් තිිතුරු නොකට ඒකේ රුද්ඩක් වත්තිිතුරු නොකට මැරන්නේ රට ටට වස් ඒ ඒ මේ නයාමධර්මය මේ ස්වභාවය වෙනස් කර ගඩලෝක කාටවත් කාටවත් එතකොට බලන්න බුදුරජාණන් වහන්සි වදාලා මේ ලෙඩවෙෙනක රෝග පීඩාවලට පත්වනයක හරි විදිර නිතර නිතර ෙනක ළත් ොකදම මේ ඇති මේ ලෝකයේ උපදින්න තිේ ආසාාව. ඇයි මේ ජීවිත කෙනෙක්කත් මේ ජීවිතයේ තමන් තමන්ට ලැබිච්ච ේවල් වලින් සෑමට පත්යෙන්නේ නෑ සෑමර පත්තියනෙ නෑ මට ඒක හාදු කෙනෙක් වව එක සීය කෙනෙක් පිරට ගිල්ල වයිසට පලච්ච. අනි හාදුරනීමම ඉක්මන්ට මැරණිකාම මේ බලන්ගන්න කියෙලව ඒයි කෙලැවල අනිීමට උපදදින්න. ඇ මටම යාත්ම මංව වයිසර කිල්ලේ කසාද බැන්දි ඊල ගාදමං වේලාසින් පදි. එතුර මේ මොකදද හුට පටේ මොකද මේ පටිල්ලාසයන්නේ යතා අරතේ මකදද මේ වැහි වනේ යාර්ේ මොකක්ද පෙවුන්න ඇත්ති නාකි වෙන වා කියන පෙවු ෑම නාග මනන්සේ එතකොට ලෙවෙනවා කියන එක පෙනුන්නේ ලෙඩවෙනවා කියන එක පෙනෙනුන්නේ මේක බයාන කියය එක නෙමෙයි එතකොට බලන්න මේ අපි මෙහිමමාහරි ධර්මකතාවක් කහනවා ධර්මකතාව හන්ට ලැබෙන් නැති ලෝක පසුවි දසවා මගේයි රටකට පඩි ධර්ම ප්‍රචාරක කට යුත්කට. ඒක අපේ යසපයකට ගයක් කරන්තියෙනවා. මට තිරුණ ඒකෙර තියෙන කිය ක ප්‍රශ්න ප නැති ගේේස්. නොප ප්ට මක මේ තින මො හරි ප්‍රශ්න වගයා ඇතර මටිකු නේ මින්න සපි මේ ගත්වක මේගේ පිටි පස්සේ හිටපුේ ඉතාි జෝඩ හෙටේ ඒ ගොල්ලలో මේගේ පිටි පස්සයේ සත්තු හදාගන. ඒ සත්තුන්ගෙන් ඒ සත්තු එකන හාවෝ තාරාාවෝ පාරවියෝ මෙවුන් හදාගෙන අර මොනාධකෙන් අරම. යි බිකුුණන්නේ දැන් කඩවල්ල ගන්නතිෙන් සොසේජ එත්තන්නෙම මරමර සොසේජස් හදන කිව.ඒ සත්තුන්ග මැරනෙ බැරිනි සත්තුන්ගේ බූධවෝ එතනන්නේ. එදට බලන්න මේ මිනිස්ු කොච්චරනම් ප්‍රාණගාතය කවුරුදු ගාන කරන්න ඇදද. మ స్తాని . ජීවිత సారతకන న్న మంక හිత న ంంట అత ඒ మ න්න దకට පట్ల డන మ වැඩ ని ස త త ాల හරි ం ද ల. గా వీత నకు మోద ాను ඊడపసే లమైను తనంకట పెట్్స్ల పొటి బ్లు పెట పూ పెటవ ఎగులతం ేగలలంగా ప్యేమం వస్తు స ఆధరే కరగన వాసేకరను ඊట పస్సి డం నాాచి వెెి మేగలం ేసిస్్ిమక కండ బ. ఇడపసే హురతల్లు గేండి బయత డప కరనే వురతలం మారణను ඉ ඉඩක් ඒ වුල්ලග දේප ලක්කදේකි විකුරු ලයි ඩිටි ස වාසය කරනවා. රපස ටීවේක බලාගෙන මැරණකම්ම තියෙන සල්වෙලිං අර මොනදාපි කියන්න ඒ ජැක්පොටට් වගේ සූදුගගා ඉන්න. ඔන්නේ එහමතමයි ජීවිජ කෙළලවර වෙන්නේ. අපිට මේ සටි වෙලාටම මේ සුදදේ සූදතියේ දැක්ම පටි തෙන ා ලසන. ඉරණම පේනෝොදා පිට ඉරනම පේන්නේ. ඉර බන්න සලු දිනාටම සාධාර නිරණමක් සතරට දුොරට විවර කරගත්තු ඉරණමක් ෂ්චරි ෂ්චරි මනෝ ෂ්චරි විනාසවය ඉරණමක් ඒකට ජාතිయ බෙදිලන ඒෙ පිවදන්නේ බදුරජාන් වන්ස වදාල මරණ ස්භාවයක්ත් මැනී කරකරට ත් මේ සත්්‍යයා මටවිතරයක් මරණය අදාලෙකක් නෙම මේ ලෝක උපදන යම්තාාක් සත්තුවයදද. නිනිසා මෝටම පොදවේකක් ආං එතකොට අපේ හිතේ තියන බන්දන්න මේකඒක කොකුගහන්න සිතේ තියෙන ස්වභාවය වෙනස් වෙලායන්න. එදකොට මක්ගන් සංජායති මාර්ගය හට ගනි. නිවන් මඟ පහලවෙන විදීමේටයි. ඒළඟට දේශනා කරා මටවිතරක් ප්‍රියමනාප වස්තුූන්ගෙන් වංවීමේ ඉරනම මටවිතර කදාලෙකක් නොවේ මේ ලෝකයේ යම්තා උපදිීන සට්ටයෝ ඇද්ද. චුත වෙන සත්වය ඇදේ සියලු දෙනාටම ප්‍රියමනාප දෙවල් වලි වංවෙන්ට සිද්ධ වෙනවා. ඒ නිසා මේක ලෝක ලෝකයටට පුුදු ධර්මතාවයක්ක් කල මෙනේ කරනකට මොද වෙන්නේ. මේක නිදහස්ශසන මාර්ගයට හිත පුරුදු වෙනවා ඊළඟට කර්මය ගැත්තිෙනවා මටවිතරක් මේ කර්ම තමන්ගේ දෙයක් වෙලා නෙමේ ලෝකයේ යම්තාක් සට්‍රයදද ලෝක උප යම්තක් සත්‍රයද්දී සියලුද නාටම මේ කර්මයහෙම තමයි කියේනම් මෙනේ කරනකොට මාර්ගය උපදෙනවා මක්ගෝ සංජායතිය මන කරගෙන යනකොට ඒ මාර්ගය වඩනවා කියනවා අන්නේ විජීරි තමයි අපගේ ශාතුරුන් වහන්සේ බලන් මේ ශ්‍රාවකයන්ව කොවිතරන් නෝනැති බවට පාත් කරනවාද හැබයි ඒක ගණ්ඩ දක්ෂ වුුණුත් හරි කණඩ බැරිවුනොත්නාන්ගිති හරීම අපරාධයක් වීම අන්ුස ජීවිතේ ඇ මේ වාසුනාවන්ත දෙයක් ඇහේමකදද කනේ වැදිලා ගියා වාසනාවන්තදයක් හරියට පිතේ පිටුවගන්ට බැරූගියෝොත් තිය නිසා අපට මේ ධර්ම කරුණු නිතර නීතර මෙනේ කරගන්ට වාසනාව ලැබේ වාසාද සාධ සාද